අද දිනේ අපි ආයතන කීපයක ප්‍රධාන බලධාරීන් එක්ක සාකච්ඡා පැවැත්තුවා. විශේෂයෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් පෙත්තුමා සමග, ඒ වගේම ඡන්ද පත්‍රිකා සහ අනිකුත් මුද්‍රණ කටයුතු සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලය අධිපතිනිය සමග, ඒ වගේම තැපැල් කටයුතු සම්බන්ධයෙන් තැපැල් පෙත්තුමා සමග සාකච්ඡා කළා. පොලිස් පෙත්තුමා අපට පොරොන්දු වුණා ඡන්ද නාම යෝජනා බාර ගැනීම අවස්ථාවේදී ඡන්ද විමසීම අවසන් වී පශ්චාත් ඡන්ද විමසීම කාල සීමාව දක්වා අවශ්‍ය සියලුම ආරක්ෂාව සපයන බවට, ඒ වගේම අපි පොලිස් පෙත්තුමාට දැනුම් දුන්නා ඒ සපයන ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ වෙන ඒ විස්තර අපට ලබා දෙන්න කියන එකත්, ඒ වගේම වියදම් වෙන අදාළ වියදම් සම්බන්ධයෙන් ඇස්තමේන්තුව අපට ලබා දෙන්න කියන එකත් දැනුම් දුන්නා. ඒ වගේම අපේ අවශ්‍යතාවයන් සියල්ලම අපි පොලිස් පෙත්තුමාට විශේෂයෙන් දැනුම් දුන්නා. ඒ වගේම රජයේ මුද්‍රණාලය අධිපතිතුමියත් අපි හමු වුණා. විශේෂයෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම, ඒ වගේම ඉදිරියේදී අවශ්‍ය වෙන අනිකුත් ලියකියවිලි, ඒ වගේම නිල ඡන්ද දැන්වීම පත්‍රිකා සහ අනිකුදරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එතුමියත් පොරොන්දු වුණා සියලුම අපේ අවශ්‍යතාවන් සියල්ලම රජයේ මුද්‍රණාලය මගින් ඉටු කර දෙන බව, ඒ වගේම අපි දැන්ටමත් ඇස්තමේන්තු යවලා තියෙනවා රජයේ මුද්‍රණාලයට. ඒ ඇස්තමේන්තු වලට අනුව ඒ අවශ්‍ය මුද්‍රණ කටයුතු සියල්ල සිදු කිරීමට රජයේ මුද්‍රණාලය අධිපතිතුමිය පොරොන්දු වුණා. ඒ වගේම අපි එතුමියට දැනුම් දුන්නා අවශ්‍ය ඒගොල්ලන්ගේ යන වියදම් සම්බන්ධයෙන් අවශ්‍ය ඇස්තමේන්තු හැකිතාක් ඉක්මනින් අපට ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේම තැපැල් පෙත්තුමා සමග ඊළඟට සාකච්ඡා කළා නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදීම, ඒ වගේම තැපැල් ඡන්ද පැකට්ටු ප්‍රවාහනය හුවමාරුව සහය අදාළ තැපැල් ඡන්දදායකින්ට ඒවා ලබා දීම, ඒ වගේම තැපැල් ඡන්ද ලකුණු කිරීමෙන් පසුව ඒවා නැවත අදාළ ආයතනයට බෙදා හැරීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. එතුමා විශේෂ වැඩපිළිවෙලක් යොදලා තියෙන බව දැනුම් දුන්නා මේ කටයුතු සම්බන්ධයෙන්. ඒ පිටිබඳවත් අපි සාකච්ඡා කළා. තැපැල් දෙපාර්තමේන්තුවට අදාළ වෙන ඇස්තමේන්තු ඉක්මනින් ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටියා. මේ ආයතන තුනටම අදාළව ඇස්තමේන්තු ලැබුණු පසුව අපි ඒවා පරිසා කරලා බලලා අපගේ නිර්දේශයත් එක්ක භාණ්ඩාගාරයට ඉදිරිපත් කරනවා. භාණ්ඩාගාරයෙන් කෙලින්ම අවශ්‍ය ප්‍රතිපාදන ඒ අදාළ ආයතනවලට ලබා දීම තමයි සිදු වෙන්නේ. අද මේ විශේෂම සාකච්ඡාවේ අවශ්‍ය කරන ප්‍රතිපාදන සපයා ගැනීමට කරන මූලික සැලැස්මද? නැහැ. අපි සාකච්ඡා කරේ අපේ වැඩපිළිවෙලට ඒ අයගේ සහයෝගය ලබා ගන්නේ කෙසේද කියන එක. විශේෂයෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් පෙත්තුමා සමග සාකච්ඡා කළා. ඒ වගේම ඡන්ද පත්‍රිකා සහ අනිකුත් අපේ මුද්‍රණ කටයුතු සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලය අධිපතිතුමිය සමග සාකච්ඡා කළා. එතුමිය සමග මුද්‍රණාලය රහස් අංශය බාරව ඉන්න නිලධාරිනියක් පැමිණියා. විශේෂයෙන්ම අපි ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළා. තැපැල් දෙපාර්තමේන්තුවෙනුත් මම කලින් කිව්වා වගේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් අපට අවශ්‍ය වෙන සහයෝගය සම්බන්ධයෙන් තමයි කතා කරේ. මේ නෝට ඔබතුමාලා ගණනය කරලා දෙන කොපමණ වගේ මිල කොපමණ වගේ මුදලක් යයි කියලා හිතනවද මේවර ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා? අපි පසුගිය වසරේ ඇස්තමේන්තු කරලා තියෙනවා බිලියන 10ක මුදලක්. අපි බලාපොරොත්තු වෙනවා හැකිතාක් අර පිරිමැස්සෙන් කටයුතු කරලා මේ බිලියන 10 ප්‍රමාණයෙන් ඒ අවශ්‍ය කටයුතු කරගෙන යන්න. නමුත් විශේෂයෙන්ම රජයේ මුද්‍රණාලය අධිපතිතුමිය අපට දැනුම් දුන්නා 2019 ජනාධිපතිවරණයට වඩා 4 ගුණයකින් ඒ අදාළ ද්‍රව්‍යයන්ගේ සහ සේවාවල මිල වැඩි වෙලා තියෙනවා කියලා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා අපට ලැබී තිබෙන මුදලෙන් කෙසේ හෝ ඒ කටයුතු පියවා ගන්න. අපි 2024 ඇවැලේකන සඳහා අපි ඉල්ලා සිටිය බිලියන 10ක මුදල අපට මේ වන විට ඒ ප්‍රතිපාදනය ලබා දීලා තියෙනවා. අපි වියදම් කරන ආකාරයෙන් තමයි අපට මේ මුදල් ප්‍රතිපාදනය කරුන් ලබන්නේ. මේනකොට දැන් ඡන්ද උණුසුමත් සමග මැතිවරණ දිනේ ප්‍රකාශ කරන්න ළඟම එනවා. මේ තාමත් නැගයි දැන් මැතිවරණ කොමිසමට දැන් බලය හම්බෙනවා. අපි මැතිවරණ කොමිසම මැතිවරණ දිනය ප්‍රකාශ කරන්න විතරක් නෙමෙයි ඡන්ද විමසීම සාධාරණ සහ නිදහස්ව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන්නේ සිදු කරමින් පවතිනවා. මේ මාසේ 17 වෙනිදා අපට බලය ලැබුණට 17 වෙනිදා මේ ඡන්ද විමසීම් දිනය සහ නාම යෝජනා දිනය ප්‍රකාශයටපත් කිරීමක් සිදු වෙන්නේ නැහැ. අපට සිද්ධ වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන ඒ කාල පරාසයන් අනුව තමයි අපට තීරණය කරන්න සිද්ධ වෙන්නේ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ජූලි මාසයේ අවසන් වීමට ප්‍රථම ඒ නිවේදනය නිකුත් කරන්න. දැන් කොහොමද කොයි නාමලේඛනයේද අරගෙනද මේවර පැවැත්වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. 2024 අලුත්ම ඡන්ද හිමි නාමලේඛනය තමයි අපි මේ ජනාධිපතිවරණ ඡන්ද හිමි සීම සඳහා ප්‍රයෝජනයට ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නාමලේඛනය දැන්ට සහතික කරලා තිනවා. ඒකේ කෙටුම්පත දැන්ට අපේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කරලා තිනවා. තව දින කිහිපයකින් සම්පූර්ණයෙන්ම මේක තියෙන අඩුපාඩු සම්පූර්ණ කරලා නිවැරදි නාමලේඛනය අපි ප්‍රකාශයටපත් කරන්න බලාපොරොත්තු වෙනවා. 2024 නව නාමලේඛනය තමයි ජනාධිපතිවරණ සඳහා අපි භාවිතා කරන්නේ.